ඇත්තටම ඒකට ගොඩක් සතුටුයි මොකද අපේ එක මගේ ජයග්‍රහණයක් නේ මොකද අපි ටීම් එකක් විදිහට එෆර්ට් එකක් දාපු නිසා තමයි ඒක මටත් ටීම් එකටත් අන්තිම ෆයිනල්ස් එක චැම්පියන් වෙන්න පුළුවන් වුණේ ඒක මම ගොඩක් සතුටු වෙනවා ඇත්තටම ඒක කියා ගන්න බෑ මොකද ෆස්ට් ක්ලාස් ගහනකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න ලේසු නම් මොකද සීනියර් ප්ලේස්ලා හැමදේම මොකද්ද වෙන්නේ හැමදේම කියන නිසා ඒකට ඇඩ්ජස්ට් වෙන්න මාරි ඉක්මනට පුළුවන් වුණා මොකද කට්ටිය ගොඩක් උදව් තියෙන නිසා ඇතර මම හිතේ මකට පුළුවන් දේ කරන්න 100ක් ඉතින් මම හිතනවා මට 100ක් කරන්න පුළුවන් වුණා කියලා මගේ ස්කිල් එක මම ට්‍රස්ට් කළා මම ගැහුවා සතුටුයි ඉතින් මම මේක වෙනුවෙන් වැඩ කරා ඉතින් ඒකට ප්‍රතිඵල ලැබුණා මම හිතන්නේ මම අන්තිමට ශ්‍රී ලංකාවේ 2015 මට මගේ හැම්ස්ට්‍රින්ග් ඉන්ජරි එකක් තිබ්බා ඉතින් ඒක හොඳ කරගෙන ගොඩක් කල් ගියා ඒක හොඳ කරගන්න දැන් මම හිතන්නේ ඒක හොඳ වෙලා තියෙන්නේ දැන් ආයි කම්බැක් එකක් දෙන්න කාලේ හරි කියලා හිතනවා ඇත්තටම ඉතා හොඳ සහයෝගයක් ලැබුණා අපේ හොඳ කණ්ඩායමක් හිටියේ හොඳ පුහුණුකරුවන් සිටිනවා ඒ වගේම රොෂාන් අබේසිංහ අපේ සභාපති සියලු දෙනාටම ස්තුතියන් දෙනවා ඉස්සරහට තියෙන තව තරඟාවලි තියෙනවා නම් ඒවත් ක්‍රීඩා කරලා පුළුවන් උපරිම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඔව් ගොඩක් සතුටුයි කාලෙකින් පස්සේ තමයි කියන්නේ T20 වලින් පස්සේ වන්ඩේ සෙල්ලම් කරේ ගොඩක් කාලෙකින් ඉතින් ගොඩක් මහන්සි වුණා ඉතින් ඒක ප්‍රතිඵලයක් විදිහට දක්ෂතම ප්‍රතිකරු ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා ඔව් ඇත්තටම වන්ඩේ තරඟ ගොඩක් ක්‍රීඩා කරේ නැහැ කාලෙකින් ඒ නිසා ඒක තමයි තීජ්බ ලොකුම අභියෝගය මොකද ඒ රිදම් එකට හුරු වෙන එක මම හිතනවා මේ ඒක එක මැච් එකක් දෙයක් ගියාම මම හොඳින් හුරු වුණා ඉතින් ඒකට කණ්ඩායමේ සහයෝගය ලැබුණා පුහුණුකරුගේ සහයෝගය ලැබුණා ඉතින්
ගොඩක් හොඳට කරගෙන ගියපු නිසා මේක හම්බුණා කියලා හිතනවා. ඇත්තටම හරිම සතුටුයි. හොඳට ප්‍රැක්ටිස් කරා. ඉතින් ඇත්තටම සන්තෝෂ වෙනවා මේ වගේ ටූර්නමන්ට් එකක් මේ වගේ ඉවර කරන්න හම්බෙච්ච එක ගැන. ඇත්තටම අපේ කණ්ඩායම හොඳ කණ්ඩායමක් හිටියා. ඒගොල්ලොත් එක්ක ඉතින් ක්‍රීඩා ගන්න ලේසි වුණා. ඉතින් මම ඇත්තටම සතුට වෙනවා. මම ශතකයක් සමග අර්ධ ශතක හතරක් ලබා ගත්තා. මම සාමාන්‍ය තියාගත්ත 138ක්. ඉතින් හරිම සතුටුයි. පර්ෆෝමන්ස් එක ගැන ඉදිරියට ඉතින් බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම ක්‍රීඩකම ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න. ඉතින් මං හිතනවා පොඩි ස්ටෙප්ස් තියලා ඉස්සරහට ගිහිල්ලා පුළුවන් නම් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න.